හලෝ කොහොමද හලට ඉතින් ඔයාලා ගොඩක් හොඳ හීන ඇති කියලා හිතනවා ඉතින් කාලෙකට පස්සේ ඔයාලා හම්බෙන්නේ ඉතින් ඒකට හේතුවත් මම ඔයාලට කියන්නම් ඉතින් අද වීඩියෝ එකෙන් මම ඔයාලට කිව්වා වගේම ගේන්නේ ස්ටඩි ටිප්ස් ටිකක් ඉතින් මමත් මගේ කරන IT ඩිප්ලෝමා එකේ වැඩ ගන්න ගමන් තමයි ඔයාලට මේක කරන්න හිතුවේ ඉතින් ඔන්න ඉස්සෙල්ලාම කියන්නම් වීඩියෝස් ගේන්න මම සතියකට වඩා පරක්කු වුණා. ඉතින් ඔයාලා දන්නවා දැනටමත් මම යුනිවර්සිටි ස්ටුඩන්ට් කෙනෙක්. ඉතින් මම තවත් pages දෙකක් කරගෙන යන ගමන් තමයි. Sorry page 1කුවේ තව YouTube එකේ පැත්තෙන් ඒ වැඩ සහ මගේ ඉගෙනීම් කටයුතු ඔක්කොම කරගෙන යන නිසාත් courses දෙකක් මම වෙනම කරන නිසාත් ටිකක් මම මේ වැඩ කරන්න ඇත්තටම කම්මැලි වෙලා තින්නේ. ඉතින් මම හිතාගත්තා ඇත්තටම ආයේ මේ දේ වෙන්න දෙන්නේ නැහැ කියලා. මොකද ඉඳලා හිටලා අපිව ඇත්තටම ඩිමෝටිවේට් වෙන්න පුළුවන් වැඩ වැඩි වුණාම. ඉතින් මම ගිය සති ටිකේ කියන්නේ සතියක් එකමාරක් ඇතුළත කෙන ගොඩාක් කම්මැලි වුණා. සමහර දවස් තිබ්බ මම කිසිම වැඩක් නොකරපු. ඉතින් මං හිතුවා එහෙම නොවී ඇත්තටම වෙලාවට ඔයාලට වීඩියෝස් දාන්න ඕනේ කියලා. ඉතින් ඒ ටිකක් කරන ගමන් මම අනිත් වැඩත් බැලන්ස් එක කරන් යන්න ආයෙමත් මොටිවේට් වෙන විදිහත් මම ඔයාලට ඊළඟට කියලා දෙන්නම්. ඉතින් ඔන්න ඔය හේතු ටික තමයි වීඩියෝස් ගේන්න බරක් වුණේ. මම හැමදාම කල්පනා කරේ මෙහෙම හරියන්නේ මම ප්ලෑන් එක හදන විදිහටම ඒ වැඩේ ඒ ටික හරියටම කරන්න ඕනේ කියලා. ඉතින් ඔයාලත් ඒකෙන් දෙයක් ගනී කියලා හිතලා තමයි මාත් ඔයාලට ඔන්න ඔය කාරණා ටික කිව්වේ. මොකද අපි හැමෝම පර්ෆෙක්ට් නැහැ. අපි හැමෝටම අර ඩිමෝටිවේට් වෙන වෙලාවල් එනවා. කිසිම වැඩක් නොකර ඉන්න වෙලාවල් එනවා. ඉතින් එහෙම උනායි කියලා ඒක දිගටම පවත්වන් යන එක නෙවෙයි වෙන්න ඕනේ. අපි හිතලම අපේ ඇතුළෙන්ම හිතලම අපි ආයෙමත් අපි කලින් කරගෙන ආපු කාල සටහන් වලට අනුව වැඩ පටන්ගෙන ලියලා කරලා ප්ලෑන් එකක් ඇතුව වැඩේ කරන් යන ආයෙමත් පටන් ගන්න එක තමයි කියන්නේ පුළුවන් ඉක්මනින් පටන් ගන්න එක තමයි අපේ සාර්ථකත්වයට බලපාන්නේ. එහෙමත් නැතුව ඒ ඩිමෝටිවේට් වෙච්ච ඒ මූඩ් එකේම දිගට මොගොල් ඉන්නා නම් තමයි ඒක ලොකු ප්‍රශ්නයක් වෙන්නේ. නැතුව ඔයාලා ඒක දවසෙන් දෙකෙන් තුනෙන් සතියෙන් එහෙම ආයෙමත් ඔයාලා බැක් ඒ කියන්නේ ඔගොලු කලින් ස්ටේජ් එකට එනවනම් බැක් ස්ටේජ් එකට එනවනම් ඔයාලා වැඩ කරපු ඒ ස්ටේජ් එකට යනවා නම් ඒක කිසි ප්‍රශ්නයක් නෑ. අපි හැමෝම මිනිස්සු. අපි හැමෝටම වරදිනවා. අපි හැමෝම කම්මැලි වෙනවා. ඉතින් එහෙමයි කියලා මේ එක දිගටම පවත්තන් යන්න එපා. මං දැන් ආයි ආයි ඔයාලට කිව්වා වගේම. ඉතින් ඔන්න මම IT එකේ වැඩක් කරන ගමන් හිතේ ඉතින් මං ෂෝට් නෝට් කරගත්ත නෝට් එකත් අරගෙන සාල්ටත් ආවා පාඩම් කරන්න කියලා. ඉතින් මෙහෙම ඔයාලා පාඩම් කරද්දී තැන් වෙනස් කරන එක ඇත්තටම ඉෆෙක්ටිව් දෙයක්. ඔයාලගේ කම්මැලිකම නැති කරන්න, මූඩ් එක ෆික්ස් කරගන්න ඇත්තටම ගොඩාක් මෙන්න මේ ප්ලේස් චේන්ජින් කියන එක වැදගත් වෙනවා. ඔයාලට පුළුවන් නිදහසේ ඉඳගෙන පාඩම් කරන ඔයාලගේ සුපුරුදු තැනට වඩා ගිහිල්ලා එළියකට ගිහිල්ලා නැත්තම් සාලෙට නැත්තම් කොස්සියට ඔයාලට ඩිස්ටර්බ් නැති ඕනම තැනකට ගිහිල්ලා ඔයාලට පුළුවන් පාඩම් වැඩ කටයුතු කරගන්න. ඉතින් ඔන්න ඔය ටිකත් එක්ක මම IT ඩිප්ලෝමා එක ගැන මම කියන්නම්. මම කරන්නේ ඊසොෆ්ට් එකේ IT ඩිප්ලෝමා එක. ඉතින් ඒක 1 year ඩිප්ලෝමා එකක්. ඉතින් ඒක දැන් ඉවර වෙන්න තමයි එන්නේ. ඉතින් මගෙල්ල තිබ්බ එක්සෑම්ස් වගේ එයාලා දැන් එක දිගට දාලා තිනවා. ඉතින් මම එයින් එක මොඩියුල් එකක මේ එක්සෑම් එකකට තමයි මේ ලෑස්ති වෙන්නේ. ඉතින් ඒ කෝස් එක කරද්දී මං කියන්නම් මට ගියපු ගාන මම කරේ එකවර පේ කිරීමක්. ඒ කියන්නේ එකවර ගෙවීමක් තමයි මම එයාලට කරේ. ඒ නිසා මට ඩිස්කවුන්ට් එකක් ලැබුණා. ඉතින් මම එකපාර ගෙවපු හින්දා මට ගියේ 38,000ක්. ඉතින් ඊට
කියන්නේ වාර්ගික වශයෙන් ගෙවනවා නම් ඒලගේ මං හිතන්නේ කෝස් එකම මම කරන කාලේ නම් 50,000කට උන්නොම තමයි තිබ්බේ 50,000කට හරි 40,000 ගානකට හරි ඉතින් මම එක වර්ගය වපු නිසා මට 38,000කට මේක සෙටල් කරගන්න පුළුවන් වුණා ඉතින් IT ඩිප්ලෝම එකක් HRM එකක් සයිකෝලොජි ඩිප්ලෝමා කියන්නේ ඔන්න මේ දවස්වල ගොඩක් හැමෝම ගොඩක් අය කරන දෙයක්. ඉතින් මේවා කරන්න මාලේ කරන්න එපා. ප්‍රසිද්ධ හැම ගොඩක් අය කරන් තෝරගන්න ආයතන වලින් කරන්නත් වග බලා ගන්න ඔගොල්ලෝ අමතක කරන්න එපා. ඉතින් ඔන්න ඔයාලට අලුත් ආරංචි දෙක තුනකුත් කියනවා කියලා මම thumbnail වල දැම්මා. ඉතින් ඔන්නේ අලුත් ආරංචි වලින් එකක් තමයි මම ඔයාලට කලින් පොරොන්දු වුණ WhatsApp group එක ඔයාලට daily මම beauty tips එකක් නැත්නම් study tip එකක් නැත්නම් motivational tip එකක් එහෙමත් නැත්නම් ඔයාලට ඕනම ඔයාලමට එවන message එකට reply message එකක් වගේ දාන කියන අපි එකතු වෙලා අපිට ප්‍රශ්න සාකච්ඡා කරන්න පුළුවන් ගෲප් එකක් හදනවා කියලා මම ඔයාලට පොරොන්දු වුණා. ඉතින් මගේ ගෲප් එක හදලා තියෙන්නේ. ඉතින් ඔයාලට මම අද හෙටම මේ ගෲප් එකේ link එක දානවා. ඔයාලට පුළුවන් ඇඩ් වෙලා ඔයාලට ඕනම ප්‍රශ්නයක් මට මේ ගෲප් එකට දාන්න. ඉතින් මම සතිය දවසක් වෙන් කරගෙන පුළුවන් නම් හැමදාම රැට ඔයාලගේ ප්‍රශ්න වලට උත්තර දෙන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් ඔයාලට මේකෙදි මේ ගෲප් එකේදී ඕනම ප්‍රශ්නයක් අහන්න පුළුවන්. ඉතින් ඔයාලගේ පර්සනල් ප්‍රශ්නයක් නම් මගේ පර්සනල් ගෲප් එකකින් ගිහිල්ලා මගේ පර්සනල් නම්බර් එකට ඔයාලට මෙසේජ් එකක් දාන්න පුළුවන්. මොකද මම මේ දවස්වල තවත් අලුත් වැඩක් කරගෙන යනවා. ඒකත් මම ඉස්සරහට කියන්නම්. ඉතින් මේ ගෲප් එකකින් ඔයාලට පුළුවන් ස්ටඩි ටිප්ස් එහෙමත් නැත්නම් මොටිවේෂනල් ටිප් ඒ වගේම බියුටි ටිප්ස් හැමදාම දැනගන්න. ඉතින් උදේම හරි මම රැවෙලා හරි ඔයාලට අනිවාර්යෙන්ම මොටිවේෂනල් ටිප් එකක් හරි බියුටි ටිප් එකක් හරි ස්ටඩි ටිප් එකක් හරි ඔයාලට දානවා මේ ගෲප් එකට. ඉතින් එහෙම දෙයක් උදේම දැක්කහම මම හිතෙනවා ඔයාලට ඇත්තටම දවසට දෙයක් හරි අපි ඉගෙන ගන්න එකෙන් ලොකු දෙයක් ඔයගොල්ලන්ට ජීවිතයට ගන්න පුළුවන් වෙයි කියලා. ඉතින් ඔන්න එහෙනම් මම ළඟදීම ඔන්න ගෲප් ලින්ක් එක දානවා ඔයාලට. ඉතින් ඒකත් එකතු වෙන්න කියලා ආලගෙන් ඉල්ලනවා. ඉතින් ඒ වගේම ඔයාලට පර්සනලි මට මේ නම්බර එකට මැසේජ් කරන්න පුළුවන් ඔයාලගේ ඕනම පෞද්ගලික ගැටලු කියලා. ඉතින් එහෙම මම කියන්නේ මොකද මම ඔයාලා දන්නා දැනටමත් මම සයිකොලොජි අන්ඩර් ග්‍රැජුවේට් කෙනෙක්. ඉතින් මම කවුන්සලින් කරන්න පටන් අරගෙන තියෙනවා. මොකද මම ඩිප්ලෝමා එකක් කරලා තින්නේ මම දැනට ප්‍රැක්ටිකල් කෝස් එකක් කරගෙන යනවා කවුන්සලින් සම්බන්ධව. මිනිස්සුත් එක්ක ගනුදෙනු කරන්නේ කොහොමද කියන එක සම්බන්ධව කෝස් එකක් මම දැනටමත් කරගෙන යනවා. මම හිතුවා ඒ අතරේ ඉතින් මට පුළුවන් විදිහට අනිත් අයටත් මෙන්න මේ මගේ දැනුම පාවිච්චි කරන්න අනිත් අයගේ ප්‍රශ්න විසඳලා දෙන්න එයාලට සැනසීමක් වෙන්න මේ මගේ දැනුම පාවිච්චි කරන්න ඕනේ කියලා. ඔයාලට ඕනම ප්‍රශ්නයක් ඔයාලට තියෙන ඕනම ප්‍රශ්නයක් මට අන්න ඒ WhatsApp නම්බර එකට එවන්න පුළුවන්. එහෙමත් නැත්නම් මම අලුතෙන් මගේ FB පේජ් එකක් ඕපන් කරලා තියෙනවා Epic Motivate කියලා. ඉතින් මම ඒකේ link එකත් මම ඔයාලට හෙට අනිද්දාම දාන්නම්. ඉතින් ඔයාලා ඒකෙන් follow කරලා තියාගන්න මාව. ඉතින් ඒකෙත් මම daily updates දානවා එක එක motivational quotes එහෙම. ඉතින් ඒකත් ඔයාලට follow කරලා තියාගන්න පුළුවන්. ඔයාලට මගේ personal number එකට බැරි නම් Epic Motivate මගේ FB පේජ් එකට පුළුවන් ඔයාලට මෙසේජ් එක දාන්න. මම එතන WhatsApp නම්බර එක දාලා තිනවා. එහෙම හරි ඔයාලට පුළුවන් තියෙන ප්‍රශ්න ගැටලු මාත් එක්ක කතා කරලා වෙලාවක් වෙන් කරගෙන ඔයාලගේ session එක book කරගෙන ක්‍රමානුකූලව ඒ විසඳුම වෙත යන්න. ඉතින් ඔන්න ඔය විස්තර ටික තමයි මට ඔයාලට කියන්න තිබ්බේ. ඉතින් බලමු මං තව study tips කිහිපයක් ඔයාලට කියන්නම්. ඉතින් ඔන්න පාඩම් කරන්න ගණිතී මේ විදිහට එක දිගටම කරන්න ඕනේ කියලා නීතියක් නැහැ. එහෙම කරන්නත් එපා. මොකද එහෙම කරන එකෙන් ඔයාලට ඉෆෙක්ටිව්
ස්ටඩි එකක් කරන්න අමාරුයි. මොකද අපේ මනස හැදිලා තියෙන්නේ, හිත හැදිලා තියෙන්නේ එක වෙලාවක එක දෙයක් කරන්න විතරයි. ඉතින් කීපයක් කරන්න ඔයාලට ඇත්තටම එහෙම අපේ මනස හැදිලා නැහැ. ඉතින් ඒ වගේම තමයි එකම දෙයට ලොකු වෙලාවක් ෆෝකස් කරන්නත් අපේ මනස හැදිලා නැහැ. අපි ඒකට පුරුදු වෙන්න ඕනේ, අපි ඒකට ප්‍රැක්ටිස් කරන්න ඕනේ. ඉතින් මම නම් රිකමෙන්ඩ් කරන්නේ එක දිගට පැයක්, පැය භාගයක් ඇරෙන්න. ඊට වඩා නම් ඔයාලා එක දිගට පුටුවක් වාඩි වෙලා එහෙම කරන්න එපා වැඩ. ඇත්තටම ඒක ඉෆෙක්ටිව් නැහැ. ඉතින් ඔයාලා චුට්ටක් එළියට ගිහිල්ලා පැය භාගයක් හරි, විනාඩි 45ක් හරි, පැයක් හරි පාඩම් කරලා චුට්ටක් එළියට ගිහිල්ලා මොන හරි කාලා හරි එහෙම හරි, තමන්ගේ විදිහ තමයි ඒක. ඉතින් තමන් කෑම ළඟ තියාගෙන එහෙම කරන කෙනෙක් නම් ඒක ප්‍රශ්නයක් නැහැ, කිසිම ප්‍රශ්නයක් නැහැ. ඒක ඔයාලගේ විදිහනේ. ඉතින් සමහර අයට කෑම කන ගමන් වැඩ කරන්න අමාරුයි, මොකද එයාලා ඒකම කර කර ඉන්න. එතන කකාම විතරක් ඉන්නා වැඩේ කෙරෙන්නේ. ඉතින් එහෙමයිද පුළුවන් ඒ කන වෙලාවට කාලා ඇවිල්ලා තමන්ගේ වැඩේට ආයිට් ෆෝකස් කරන්න. ඉතින් ඔයාලා විතරක් නෙමෙයි මමත් ඩිමෝටිවේට් වෙනවා. මමත් වැඩ නොකරම ඉන්න දවස් තියෙනවා, කිසිම දෙයක් නොකර ෆෝන් එක ඔබඹම ඉන්න දවස් මටත් එනවා. ඉතින් කොහොම යූටියුබ් වල මොන වීඩියෝස් දැම්මත් තමන්ට කම්මැලි වෙන දවස් අනිවාර්යෙන්ම එනවා. ඉතින් ඒ දවස් මං හිතන්නේ යූටියුබ් එකේ රෙකෝඩ් කර කර යූටියුබ් කරන අය හරි මම හරි එහෙම පෙන්නයි කියලා. මොකද අපි කැමති නෑනේ අපි වැඩ කරන්නේ නැති කිසිම ප්‍රයෝජනයක් නැති වීඩියෝ එකක් පෙන්වන්න ඔයාලට. ඉතින් ඒ වගේ අපි පෙන්නන ඔයාලට පෙන්නන වීඩියෝස් වල තියෙන තැන නෙවෙයි අපේ සැබෑ ජීවිතේ තියෙන්නේ. ඉතින් අපි ඩිමෝටිවේට් වෙන වෙලාවල් එනවා. ඉතින් හැමෝම හැම යූටියුබ් කරන කෙනෙක්ම නෙවෙයි, හැම මිනිස්සෙක්ම ඩිමෝටිවේට් වෙනවා. ඉතින් ඒක හදාගන්න අපි දැනගන්න ඕනේ. ඉතින් ඒ වගේම හැමදාම එකම විදිහට මෝටිවේෂනලි වැඩ ගන්නවා කියලා මම ඔයාලට බොරු කියන්න කැමති නෑ. ඒ නිසා තමයි මම කිව්වේ මමත් වැඩ නොකර ඉන්න වෙලාවල් එනවා. හැබැයි ඒක එක දිගට පවත්වාගෙන යන්නේ නැහැ. එක දිගට මම උපරිම මම ඉඳලා තියෙනවා. ඇත්තටම මට ගොඩාක් ස්ට්‍රෙස් වෙලා ඉඳලා තියෙනවා සතියක් විතර. ඉතින් එහෙම වෙලාවට මිසක් මම අනිත් වෙලාවට මට පුළුවන් විදිහට මම ඩේ ටයිම් එකේදී මම ගොඩක් වැඩ කරන්න බලන්නේ නිදි මරාගෙන නෙවෙයි, මම ඇහැරලා ඉන්න ටිකේ කොහොමද ලොකු වැඩ ප්‍රමාණයක් ඉවර කරන්න කියලා තමයි මම බලන්නේ. ගොඩක්ම එක්සෑම් ලංවේදී, එක්සෑම් ලංවේදී මට නිදි මරන්න ගොඩක් අමාරුයි. ඒ නිසා මම බලන්නේ මම නැගිටලා ඉන්න ඩේ ටයිම් එකේ උදේ හවස ඒ වගේ මම නිදාගන්න වෙලා වෙනකන් 10-11 වෙනකන් කොහොමද ඉෆෙක්ටිව්ලි වැඩ කරන්න කියලා තමයි මම හැමතිස්සෙම බලන්නේ. ඉතින් ඒක තමයි මගේ ක්‍රමය. ඉතින් මට නිදි මරාගෙන උදේ දෙකට තුනට නැගිටගෙන එහෙම නැත්නම් රෑ 1-2 වෙනකන් නැගිටගෙන මට එහෙම කරන්න බෑ. ඉතින් මොකක් හරි හදිසි අවස්ථාවක් අවුත් කරනවා නැතුව මම කරන්නේ අර ක්‍රමයෙන්ම තමයි ඩේ ටයිම් එකෙන් උපරිම ප්‍රයෝජන ගන්න එක. ඉතින් ඒකෙන් තවල මොන හරි මෙතකට දෙයක් ගන්න තියෙනවා ඇති කියලා මම හිතනවා. ඉතින් ඩිමෝටිවේට් වෙන වෙලාවල් වල ඔයාලා කිසිම වෙලාවක ඒ ගැන පසුතැවෙන්න එපා. අයියෝ මට වැඩක් කරන්න බෑ, වැඩක් කරන්න හිතෙන්නේ නැහැ, අරකයි මේකයි කියලා. ඒත් ඔයාලට පුළුවන් කාට හරි මේක කියන්න, නැත්නම් වීඩියෝ එකක් බලන්න මොටිවේෂනල්, නැත්නම් බණක් වගේ දෙයක් අහන්න. ඒ වෙලාවට මම කියන්නේ ඔයාලට එපා වෙනකන් ඔයාලා කැමති දෙයක් කරන්න කළා. හැබැයි ඒක එක දිගට පවත්වා යන්න එපා. ඒක ටක් ගාලා අනිත් පැත්තට හරවාගන්න බලන්න ඕන. හරි, ඉතින් ඔන්න අද දවසට මම ඔයාලට ඔය ටික විතරයි කියලා දෙන්නේ. ඊළඟට මම දිගටම වීඩියෝස් දාන බලාපොරොත්තු වෙනවා. ඉතින් ඔන්න සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් සබ්ස්ක්‍රයිබ් කරලා එකතු වෙන්න කියලා මම ඔයාලගෙන් ආදරෙන් ඉල්ලනවා. ඉතින් ඔන්න මම අර කියපු WhatsApp group link එකයි මගේ FB page එකේ link එකයි මම ඔයාලට දාන්නම්. අද නෙවෙයි, මම හෙට හරි තව චූටි වැඩ වගේ තියෙනවා ඒක ඉවර කරන්න. ඉතින් ඒ ටිකත් කරලම මම ඔයාලට link දෙකම දාන්නම්. ඉතින් අමතක නොකර සබ්ස්ක්‍රයිබ් කරන්න. එහෙනම් අලුත් වීඩියෝ එකෙන් හම්බෙනකන් සුබ දවසක් කියලා කියනවා. එහෙනම් ඉක්මනින් හම්බෙමු.